Me, Vidyaling, Upadidari, Mitran, Upadidari, Bivelatino, Shivdale, Dostarla Bivelatino, Deshabala, New Bivelatino, Mirgo Namitua, Amateur Kino. I mean, that one at the end, the Mokuyoki Balabur to Ekai, Ape Balabur to Atekai, Rati, Anagate, Obati, Baragati. I'm Santo Semenoa. යුද්ධයකින් බැටගාපු උතුරේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත දිහා බැලුවම මිට අවුරුදු දෙක තුනකට උඩදී මේ යුද්ධය තියෙන කාලේ පෑන වෙනුවට සයනයි කරලා තමයි ඒ දරුවන්ගේ බෙල්ල එල්ලලා තිබුණේ. ඒ දරුවන්ට අධ්‍යාපනයක් ලබන්න හම්බුනේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් රටේ ඇති වුණා. ඒක දැන් ඉවරයි. වෙනසකට තියෙන්නේ ඒ දරුවෝ අවුරුදු කීපයක් යන්න ඉස්සෙල්ලා අද වෙනකොට විශ්වවිද්‍යාලයේ ප්‍රතිඵල දිහා බැලුවම මුළු ලංකාවෙම වැඩිපුරම ප්‍රතිශතයක් වශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා තියෙන උතුරු පළාත. උතුරේ දරුවන්ට දරුවෝ තමයි වැඩිම ගාණක් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා තියෙන්නේ. අපි අධ්‍යාපනයෙන් කියනවා නම් අධ්‍යාපනය විතරක් නෙවෙයි. අපි ඒකත් එක්ක ක්‍රීඩාව වෙනත් ක්‍රියාකාරකම් වලට අපේ දරුවන් සම්බන්ධ වෙන්න ඕන. සමබර මානසක් තියෙන දරුවෙක් අපිට අවශ්‍යයි. සමාජයට අවශ්‍යයි, රටට අවශ්‍යයි. එවනම් ඒ සඳහා ඔබ සූදානම් කිරීම අපි සියලු දෙනාගේම වගකීම. නව තාක්ෂණය එනවා මෙතෙන්. කම්පියුටර් 70ක් එනවා, ඉන්ටර්නෙට් එනවා. දැන් මේ ඉන්ටර්නෙට් හරහා අද ලොකුම ප්‍රශ්නය මේ නව තාක්ෂණය භාවිතා කරන්නේ අපි කොහොමද කියන එක. මේකේ හොඳ තියෙනවා, මේකේ නරක තියෙනවා. අපි හොඳ ටික උකහාගෙන නරක ටික පැත්තකට කරන්න අපි දැනගන්න ඕනේ. අපේ තරුණ දුවවරු කම්පියුටර් 70ක් එනවා, ඉන්ටර්නෙට් එනවා. දැන් මේ ඉන්ටර්නෙට් හරහා අද ලොකුම ප්‍රශ්නය මේ නව තාක්ෂණය භාවිතා කරන්නේ අපි කොහොමද කියන එක. මේකේ හොඳ තියෙනවා, මේකේ නරක තියෙනවා. අපි හොඳ ටික උකහාගෙන නරක ටික පැත්තකට කරන්න අපි දැනගන්න ඕනේ. අපේ තරුණ දුවවරු තරුණ පුතාලා කම්පියුටර් තාක්ෂණය තොරතුරු තාක්ෂණය තුළින් ලෝකයා දිනන්න ඕන, ලෝකයේ ජයග්‍රහණය කරන්න ඕන වගේම ඒක තුළින් ගලා එන නරක දේ අනවශ්‍ය දේ අතහැරලා දාන්න පුරුදු වෙන්න. ඔබට ඔබේ අම්මා තාත්තට වඩා විශ්වාසවන්තයෙක් නැහැ. මොකද ඔබේ අම්මට පුළුවන් වෙන්න ඕන ඔබේ සියලු දේ අම්මත් එක්ක කතා කරන්න. අම්මට ලෑස්ති වෙන්න ඕන දරුවගේ මේ අම්මා කෙනෙක් විතරක් නෙවෙයි මිත්‍රයෙක් වෙන්න, සහෝදරයෙක් වෙන්න. විදුහලකත් මං හිතනවා බලාපොරොත්තු වෙන්න ඕන විද්‍යාලයේ ඒ ගුරුකෝල සම්බන්ධයට වඩා ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධය තියෙන ගමන්ම දරුවාගේ වුවමනා එපාකම් පිළිබඳව ඔවුන්ගේ ප්‍රශ්නවලදී ඊට වඩා සෝයුරෙක් වශයෙන් සෝයුරියක් වශයෙන් ඔවුන්ගේ ප්‍රශ්න දිහා බලන්නට අපි සූදානම් විය යුතුයි. මා පෞද්ගලිකව දැඩිසේ විශ්වාස කරනවා. ඒ වගේම පාසල්වල කලබල ඇති කරගන්නවන වැඩපිළිවෙලකුත් ඇතුල් වෙලා තියෙනවා. ඒවා පිළිබඳව අවබෝධ වෙන්න මේ පාසල් ඇතුළට ඒ අනවශ්‍ය බලපෑම් අනවශ්‍ය විදියට දරුවන් මෙහෙවීම් කරන්නට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ රටකට. නිසා දෙමව්පියෝගේ වගකීමක් තියෙනවා පාසලක් ආරක්ෂා කරගෙන මේ දරුවන්ගේ අනාගතය කෙරෙහි විශ්වාසය තියලා ඒ සඳහා උන් යොමු කරවන්න.